عن أبي هريرة رضي الله عنه أن رجلا قال للنبي صلى الله عليه وسلم أوصني، قال لا تغضب، فردد مرارا قال لا تغضب. رواه البخاري. نبي صلى الله عليه وسلم تمانا پیوسو بابا أبو هريرة رضي الله عنه تمانا وستر کرنما ورق پودگلیکو اللہگی دوت وریاویت پیمین مٹ انشاسنا کرن کیا اللہ سٹی ویٹ نبی صلی اللہ علیہ وسلم تمانا اے پودگلیاٹ کل انشاسنا ونم اوب کوپ نوان اوب کوپ ایٹ پت نوان یعنوین تمائی اتمانا دیشنا کلی اے پودگلیا یلی یلی اللہ سٹی مٹ انشاسنا کرن اے ہم ویٹ کم اتمانا ඔහුට අනුශාසනා කළේ ඔබ කෝපයට පත් නොවන්න. ඔබ කෝපයට පත් නොවන්න කියා තමයි එතුමානන් අනුශාසනා කළේ. මේ පුවත බුහාරි වැනි ග්‍රන්ථවල සඳහන් වන පුවතක්. ඉතින් මේ ඉතා වැදගත් වූ අනුශාසනාවක්. ඉතින් අන්න ඒ නිසා අප තුළ පවතින්නා වූ යහපත් ගුණාංග සියල්ල නැති කර දමන ගුණාංගයක් පවතිනම් එය තමයි කෝපය. අපි දකිනවා සමාජය තුළ බොහෝ වැදගත් අය පවා ඔවුන්ට සමාජය තුළ නිසි පිළිගැනීමක් නොමැතිවීමට හේතුව ඔවුන් තුළ පවතින කෝපයයි. ඔවුන් සමාජයට බොහෝ යහපත කළත් ඒ සියලු යහපත අමතක වෙනවා ඔවුන් තුළ පවතින එම කෝපය නිසා. අපි නිවසක් ගත්තත් නිවස තුළදි මේ දේ අපි දකිනවා. සමහර පියවරුන් කොයිතරම් තමන්ගේ බිරිඳට දරුවන්ට යහපත කළත් ඔවුන් තුළ පවතිනම කෝපය ඒ සියලු යහපත් අමත කරන දමන තත්ත්වයක් අපි දකිනවා. ඉතින් අන්න ඒ නිසා කෝපය යනු ෂයිතාන්ගේ කූට උපක්‍රමයක්. ඒ නිසායි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සඳහන් කරන්නේ කෙනෙකු කෝපයට පත් වූ විට ඔහු කිව යුත්තේ අඅඊදු බිල්ලාහි මිනස් ෂයිතානිර් රජීම් යනුවෙන් තමයි ඔහු කිව යුත්තේ. හේතුව ෂයිතාන් තමයි ඔහු තුළ එවැනි තත්ත්වයක් ඇති කරන්නේ. ඒ තුළින් ඔහු අයුතු ප්‍රයෝජන ගන්නට උත්සාහ කරනවා. අපි දකිනවා සමාජයේ සමහරුන් සිර කුටිවල තමන්ගේ ජීවිතය ගත කරන්නේ මේ කෝපය නිසා තවත් පුද්ගලයෙකු ඔහු ඝාතනය කිරීම. නැතහොත් බොහෝ අපරාධ මේ පහත් ගුණාංගයේ නිසා සිදුවීම අපි සමාජය තුළ අනන්තව දකිනවා. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කියනවා සැබෑ වීරයා කවුද? සැබෑ වීරයා තමයි තමන්ව පාලනය කරගන්නා. ඒ කියන්නේ සමහරුන් ආඩම්බරෙන් කියනවා මා කෝපයට පත් වුණා නම් මම කතා කරන දේ මටම දන්නේ නැහැ. මම කරන්නේ කුමක්ද කියා මටම දන්නේ නැහැ කියා ඔවුන් ආඩම්බරෙන් කියනවා. එහි ආඩම්බර වීමට කිසි දෙයක් නැහැ. හේතුව ඔහුට ඔහුව පාලනය කර ගැනීමට නොහැකි නම් ඒ කොහෙත්ම ආඩම්බර වීමක් නොවේ. ඔහු තමන් ගැන දුක් විය යුතුයි ඒ තත්වය ගැන හිතලා. ඉතින් අන්න ඒ නිසා මේ කෝපයෙන් අපි මිදීමට නම් අල්ලාහ්ගේ දූතවරයා අපට ඉගැන්වූයේ මේ උසස් වූ එම දේශනා තුළින් අපි ආදර්ශයක් ලබා ගත යුතුයි. අපි කෝපයට පත් වූ විට අපි ඒ සැනින් කිව යුත්තේ අඅඋදු බිල්ලාහි මිනස් ෂයිතානිර් රජීම්. ඒ වගේම අපි නැගිට සිටිනවා නම් කෝපය ඇති වූ එම අවස්ථාවේදී අපි වාඩි විය යුතුයි. වාඩි වී සිටින තත්ත්වයේ කෝපය ඇති වුණා නම් අපි හාන්සි විය යුතුයි කියලා අල්ලාහ්ගේ දූතවරයා සඳහන් කරනවා. ඒ වගේම ෂයිතාන් ඔහු මවල්ලද්දී ගින්නෙන්. ඉතින් ගින්න නිවන්නට තිබෙන්නේ ජලයයි. ඉතින් ඔබලා කෝපයට පත් වූ විට ඔබලා දෝණය කරගන්න. දෝණය කිරීම තුළින් එය නිවෙන බව, එම කෝපය පහවී යන බව අල්ලාහ්ගේ දූතවරයා සඳහන් කරනවා. ඉතින් අන්න ඒ නිසා අපි මෙවැනි ක්‍රම තුළින් මේ කෝපයෙන් අපිට මිදෙන්න පුළුවන්. ඒ වගේම එයින් ඇතිවන හානිය පිළිබඳව අපි මදක් සිතා බැලිය යුතුයි. අප අතුරින් බොහෝ යහපත් හොඳ අය පවා අපගෙන් ඈත් වෙනවා මේ පහත් ගුණාංගය අප තුළ පවතින විට. ඉතින් අන්න ඒ නිසා අල්ලාහ්ගේ දූතවරයා කෝපයට පත් වූ අවස්ථා තිබුණා. නමුත් එතුමන් කෝපයට පත් වූයේ තමන්ගේ
පුද්ගලික කරුණු කාරණාවලදී නොවෙයි. එතුමන් අල්ලාහගේ දහම වෙනුවෙන්, ආගමික කරුණු වෙනුවෙන් අල්ලාහගේ දහමට කෙනෙකු පිටුපාන අවස්ථාවන් වලදී, අල්ලාහගේ නියෝගය වලට පිටුපාන අවස්ථාවන් වලදී, අල්ලාහ තහනම් කරන දේ කරන අවස්ථාවන් වලදී තමයි එතුමන් කෝපයට පත් වෙන්නේ. එවැනි අවස්ථාවන් වලදී කෝපයට පත් වීම කියන එක ඉස්ලාම් තහනම් කරන්නේ. ඒකට ඒ වැදගත් අවස්ථාවන් තිබෙනවා. නමුත් අපගේ පෞද්ගලික ජීවිතය තුළ පුද්ගලික කාරණාවන් වෙනුවෙන් අපි කෝපයට පත් වීමෙන් වැළකී යුතුයි.